වාහිනී මාධ්‍ය වලින් සහ නිවුස් ප්‍රවෘත්ති වලට මහින්දානන්ද අමාත්‍යවරයා සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ නිසා ඒ සම්බන්ධව කරුණු කාරණා අපි ගොවි ජාතික ගොවි ජන එකමුතු විදිහට අපි කරුණු දැහැ හෙලිද මේ ඒ සම්බන්ධව අපි කරුණු පැහැදිලි කිරීමටයි. දැන් මේ මහින්දානන්ද අමාත්‍යවරයා කියනවා 105යි පොහොර හිගයක් කියලා. හැබැයි 105 පොහොර හිගයක් තියෙනවා නම් ඇයි එතකොට මේ ගොවියෝ හැම තැනම අද අනුරාධපුර බණ්ඩාරවෙල කැප්පෙටිපොළ එතකොට ලංකාවේ හැම තැනම ගොවි බිම්වල ගොවියෝ උද්ඝෝෂණය කරනවා. අපි අහනවා දැන් මේ රටේ පොහොර ලේකම් කාර්යාලයක් තියෙනවා. පහුගිය දවස්වල මාස් කන්නේට පවා ඇති වෙන පොහොර ගෙනවා. 105 නම් එතකොට කෝ පොහොර මේ? එහෙමනම් ගොවියෝ නිකන් මොලේ අමාරුවකටද මේ ගොවියෝ උද්ඝෝෂණය කරන්නේ? මොකක් හරි මේ හිසේ යම්මකටද ගොවියෝ උද්ඝෝෂණය කරන්නේ? දැන් පොහොර සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නා. කෝ අපි දකින්න ඇනේ ඔය රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවට ඇවිල්ලා මේ පොහොර සම්බන්ධව කතා කරනවා. පහුගිය දවස්වල අපේ ගොවියෝ කාබනික පොහොර ලියාපදිංචි කරගන්න ගියා මේ රාජ්‍ය අමාත්‍යංශයට පොහොර සම්බන්ධව. එතුමා ඔෆිස් වහලා මිනිස්සු හම්බෙන්න බෑ එතුමට. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ 105 කතන්දර කියන්න එපා. විධිමත් වැඩපිළිල කඩන්න සමාරලාට ගොවි ජන සභාව මැදිස්ථාන වලට යන පොර ඒ නිලධාරින්ගේ සම්බන්ධතාවෙන් පොර පිටට යනවා. ඒ නිසා මේක විධිමත් ක්‍රමවේදයක් හදන්න. ඇයි හත්තලාවේ කුෂිකර්ම මාත්‍යංශයේ තියෙනනේ කො කුෂිකර්ම මාත්‍යංශයේ මැදිහත් වීම. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ මහින්දානන්ද අමාත්‍යවරයා එක එක රාජ්‍ය අමාත්‍යංශවල ඒ කියන්නේ කුෂිකර්ම මාත්‍යංශයේ හොයවා පොර ලේකම් කාර්යාලයේ හොයවා දෙන දත්ත පදනම් කරගෙන මාධ්‍ය සාකච්ඡා තියලා හරියන්නේ නැහැ. එනිසා අපි දන්නා මහින්දානන්ද අමාත්‍යවරයාට මේ වැඩේ විසඳ ගන්න උවමනාවක් තියෙනවා. හැබැයි අමාත්‍යංශවල කුෂිකර්ම මාත්‍යංශයේ සහයෝගය නැත්තම් ඊළඟට පොහොර ලේකම් කාර්යාලයේ සහයෝගය නැත්තම් වෙනත් වෙනත් කුෂිකර්ම අමාත්‍යංශයට සම්බන්ධ ආයතනවල සම්බන්ධතාවයේ සහයෝගය නැත්තම් මේක විසඳන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මහින්දානන්ද අමාත්‍යවරයාට වගකීතු අමාත්‍යවරයෙක්. එනිසා වගකීමෙන් අපි කියන්නේ ඔය 105 සංඛ්‍යා දත්ත කතන්දර කියලා හරියන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ගොවියෝ කවුරුහරි මහින්දානන්ද අමාත්‍යවරයා කියනවා නම් මේ ගොවි උද්ඝෝෂණ පිටිපස ගොවි ව්‍යාපාර හරි දේශපාලන ව්‍යාපාර හරි තියෙනවා කියලා ඒවට විසඳුම් දීමේ වගකීම මහින්දාන අමාත්‍යවරයා පිළිගන්න ඕනේ. අමරවීර අමාත්‍යවරයා සමාව ගත්ත පොහොර නැහැ කියලා. මේ පොහොර නැහැ කියලා සමාව ගන්න තරම් කැබිනට් අමාත්‍යවරු ඒ තරම් පහතට වැටිලාද? ඒකට වගකීම කරන්න ඕනේ. සමාව ගත්තාම විසඳනවද? ඒ නිසා මේක මාධ්‍ය සාකච්ඡා වලින් විසඳන්න බෑ. ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ මේ වගකීතු අමාත්‍ය විශේෂම කුෂිකර්ම අමාත්‍යංශයට අදාළ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. එතකොට මේක ඊළඟට පොහොර ලේකම් කාර්යාලය කුෂිකර්ම අමාත්‍යංශය සහ වෙනත් මේකට සම්බන්ධ කුෂිකර්මාන්තයට සම්බන්ධ සියලු ආයතන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා තමයි පොහොර යන්නේ. ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට යන පොහොර පිටපාරෙන් යනවා. ඒ පිළිබඳව පරීක්ෂා කරන්නේ ඒ හින්දා මේ නිලධාරිනුයි නිලධාරි මාෆියාවක් වීන් මවනවාද කියලාත් අපිට තේරෙනවා. ඒ නිසා අපි මේකට ඔය 105 කතන්දර හරියන්නේ නැහැ. ඒ නිසා ගොවි උද්ඝෝෂණ තියෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ගොවි ජනතාවගේ ඡන්දෙන්. ඒ නිසා වැඩිපුරම මේ 69 ලක්ෂයේ ගොවි ජනතාව ඉන්නේ. breaking.lk